ஐபோன் மா போயிரானே வந்துட ஓ சார் ஆ ரைட் ஓட பஹதுல போயிரானே இது ஓ சார் ஓ சார் ஹாரி ஓகே එතකොට මෙහෙමයි අද අපි 9 වෙනි පාඩම පටන් ගන්නවා. හරි 9 වෙනි පාඩම පටන් ගන්නවා සම්ප්‍රයුක්ත බලය. හරි මේක ඊටාමත්ම කෙටි පාඩමක් පුතේ. හරිද මේක ඊටාමත්ම කෙටි පාඩමක්. මම ඔයාලට මේක නෝට් එකක් දාලා තියෙනවා. හරි කියන්නේ ඔයාලට වැඩි මේක ලියන්න නෝට්ස් නැහැ ඇත්තටම අද මේක. රයිට්. මේක පොඩි කරුණු කීපයක් තියෙනවා මතක තියාගන්න. රයිට්. ඒ ටික මම නෝට් එකේ තියෙනවා. නෝට් එක දීලා තියෙන්නේ. රයිට්. PDF එකක් දාලා තියෙන්නේ. මම හිතන්නේ ඔයාලා හැමෝම අරගෙන ඇති එක. රයිට්. හොඳයි සම්ප්‍රයුක්ත බලය රයිට් සම්ප්‍රයුක්ත බලය දැන් මෙහෙමයි පුතේ දැන් මේක ඇවිල්ලා මේ භෞතික විද්‍යාවට අයිති කොටසක් මේක හරි භෞතික විද්‍යාවට අයිති කොටසක් එතකොට අපි මේ වෙනකොට ඇත්තටම 10 ශ්‍රේණියේ මුල් පාඩම් ගොඩක්ම තියෙන ඇත්තම භෞතික විද්‍යාවට සම්බන්ධ පාඩම් නේද රයිට් අපි ඒවත් එක පොඩක් මතක් වෙන්නත් එක්ක රයිට් බලය ගැන කතා කරද්දී බලය සම්බන්ධ වෙලා තියෙන අනිත් දේවල් මොනවද කියලා අපි පොඩ්ඩක් මතක් කරගමු නේ. ඒ කියන්නේ අනිත් පාඩම් එක්ක. හරි? දැන් මෙහෙමනේ. දැන් දැන් මෙහෙම තියෙන ඕන දැන් මේසයක් තියෙනවා නේ. දැන් මේ මේසයක පෘෂ්ඨයක් මේක ඈ. රයිට්? දැන් මෙහෙම මේසයක් තියෙනවා. හරිද? එතකොට දැන් මේ මේසෙ මත තියෙනවා යම්කිසි වස්තුවක්. අපි තුමු ලී කුට්ටියක් කියලා. යම්කිසි වස්තුවක් තියෙනවා. හරි. දැන් මේ වස්තුව පුතේ දැන් මේක නිශ්චලයි. දැන් මේක මේකේ චලනයක් නැහැ. රයිට්? මේක නිශ්චලයි. ඇයි මේක නිශ්චල වෙලා තියෙන්නේ? මේක නිශ්චල වෙලා තියෙන්නේ මේ මත කිසිදු බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා. මොකද්ද වචනේ? බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැති හින්දා තමයි මේක නිශ්චලව පවතින්නේ. රයිට්? ඒක මම නෙවෙයි කිව්වේ. කවුද කිව්වේ? න්‍යූටන් තමයි කිව්වේනේ. න්‍යූටන්ගේ පළමු නියමය. රයිට්? න්‍යූටන්ගේ පළමු නියමය කිව්වා මොකද්ද? ඒකල කියන්නේ බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වන තුරු නිශ්චලතාවයේ පවතින වස්තුවක් නිශ්චලව පවතින අතර චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියලා කවුද කිව්වේ? න්‍යූටන් කිව්වේනේ. න්‍යූටන්ගේ පළමු නියමය. ඔන්න මං කිව්වේ ඒකයිනේ. අනිත් පාඩමුත් දැන් ඔන්න දැන් මතක් කරලා තමයි මම මේ පාඩමට එන්ට වෙන්නේ. හරිද? රයිට්. එතකොට පුතේ දැන් මේක කිසිදු බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මෙතන සමතුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා. රයිට්? මෙතන සමතුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා. මොනවද මෙතන ක්‍රියාත්මක වන සමතුලිත බලය? එකක් තමයි මේකේ බර. රයිට්? මේකේ බර. නේද? දැන් මේකට ස්කන්ධයක් තියෙනවනේ. ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධේ එම් බර කියලා කියන්නේ පුතේ ස්කන්ධේ වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය නේද? ඒක තමයි බර කියලා කියන්නේ. එතකොට දැන් මේකේ බරක් දැන් මේ පහළට ක්‍රියාත්මක වෙනවා නේ. මොකද්ද බර කියන්නේ පුතේ? බර කියන්නේ F සමානයි mg නේ. හරි? F කියලා කියන්නේ දැන් මෙතන බලය ඇත්තටම. m කියලා කියන්නේ ස්කන්ධය. හරි? g කියලා කියන්නේ ගුරුත්වජ සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද බලයක් ඇත කියලා කියන එක. කියන්නේ මේ mg ට සමාන බලයක් මේ පෘෂ්ඨය මතින් රයිට් නේද? මේ පෘෂ්ඨය මතින් ඇති කරන වස්තුව මතට. වස්තුව මතට ඇති කරන බලයක්. හරි? එතකොට මෙතන F සමාන mg කියන්නේ මේ පෘෂ්ඨය මගින් වස්තුව මතට කියන්නේ ඉහළට ඇති කරන බලයයි වස්තුව මගින් පෘෂ්ඨය මත ඇති කරන බලයයි දෙකම සමාන. ඒකින්ද දැන් මෙතන තියෙන සමතුලිත අවස්ථාව. පැහැදිලිද ඒක? මෙතන තියෙන සමතුලිත අවස්ථාව. දැන් මෙතන බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් බාහිර අසමතුලිත බලයක් කියලා කියන්න පුතේ අපි දැන් මෙහෙම් බලයක් දෙනවා. රයිට්? මේ පැත්තකින් අපි කොහේ හරි පැත්තකින් බලයක් පොඩි තල්ලුවක් දෙනවා. හරිද? මෙහෙම තල්ලුවක් දෙනවා. අන්න
ඒකෙන් අපි දෙන තල්ලුව මොකද කරන්නේ දැන් මේ අසමතුලිත බලය බිඳ හෙලලා මොකද කරන්නේ මේ වස්තු චලනය වෙන්න පටන් ගන්නවා නේ අපි මෙහෙම බලයක් දුන්නොත් මෙයා චලන වෙන්න පටන් ගන්නවා හැබැයි එතනක් තියෙන පොඩි කොස්සක් එතනක් තියෙන කොස්සක් පුතේ මේක චලනය වෙන්න නම් ඝර්ෂණයේ පාඩම මතක් කර ගන්න ඕනේ නේ මේක චලනය වෙන්න නම් ඝර්ෂණය මේ තුල තියෙනවනේ ඝර්ෂණය නේද රයිට් ඝර්ෂණය මේක බිඳ හෙලෙන්න ඕන නේ ඒකල කියන්නේ අපි දැන් මෙහෙන් තල්ලුවක් දෙනකොට නේද ඒ තල්ලුවට සමානුපාතිකව මේ පෘෂ්ඨයේ මගින් ඇති කරන මෙන්න මෙහෙට බලය මොකද්ද පෘෂ්ඨ මගින් ඇති කරන බලය ඝර්ෂණය නේ ඝර්ෂණය රයිට් අපි මෙහෙන් අසමතුලිත බලයක් දෙනවා ඒකට එරෙහිව මේ පෘෂ්ඨ දෙක මගින් ඇති කරන බලයක් මේ කියන්නේ අපි දැන් බලයට ප්‍රතිවිරුද්ධව තමයි ඇති වෙන්නේ නේ අන්න එක තමයි ඝර්ෂණය රයිට් ඔන්න බලන්න දැන් මෙතන ඝර්ෂණයක් දැන් ක්‍රියාත්මක වෙනවා හරි දැන් මේක චලනය වෙන්න නම් මෙතන ඝර්ෂණ ආකාර කීයක් තියෙනවද අපි ඉගෙන ගත්තානේ ඝර්ෂණ ආකාර කීයක් තියෙනවද පුතේ රයිට් ඝර්ෂණ ආකාර කීයක් තියෙනවද එකක් තමයි මොකද්ද ස්ථිතික ඝර්ෂණය නේ රයිට් ස්ථිතික ඝර්ෂණය කියලා එකක් තියෙනවා ඊට පස්සේ තියෙනවා සීමාකාරී ඝර්ෂණය කියලා හරිද සීමාකාරී ඝර්ෂණය කියලා තියෙනවා අනිත් එක තමයි ගතික ඝර්ෂණය නේ රයිට් මොකද ගතික ඝර්ෂණය රයිට් දැන් එතකොට පුතේ ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ මොකද ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ අපි දෙන මේ බලයට සමානුපාතිකව මේ පෘෂ්ඨය මගින් ඇති කරන බලයක් රයිට් ඒ කියන්නේ අපි මෙතන නිව්ටන් 10ක් දුන්නොත් මේ පෘෂ්ඨය මගින් උත් නිව්ටන් 10ක් ඒ චලිතයට එරෙහිව ඇති කරනවා නේ පෘෂ්ඨ මගින් හරි අපි නිව්ටන් 20ක් දුන්නොත් මෙයත් නිව්ටන් 20ක් දෙනවා ඒ කියන්නේ දැන් චලනය වෙන්නේ නැහැ රයිට් හැබැයි මෙයාට වැඩි වෙන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා නේ රයිට් මෙයාට වැඩි වෙන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා රයිට් දැන් ඒ උපරිම සීමාව අපි තුමු නිව්ටන් 20යි කියලා රයිට් දැන් අපි මෙතනින් දෙනවා නිව්ටන් 21ක බලය දැන් මෙයාට වඩා එකක් වැඩි ඒකින් දැන් මේක නේද අපි මෙයාට නිව්ටන් 21ක බලයක් දුන්නොත් මෙයාගේ ස්ථිතික ඝර්ෂණයේ නිව්ටන් 20යි නම් මේ වස්තුව නිව්ටන් 1ක බලයකින් මෙයා මොකද වෙන්නේ අර දිශාවට තල්ලා නේනවා නේ රයිට් කියන්නේ ඝර්ෂණ ඇති වෙන දිශාවට නෙවෙයි ඊට අනිත් දිශාවට චලනය වෙනවා නේ කියන්නේ ස්ථිතික ඝර්ෂණය බිඳින්න ඕන රයිට් ස්ථිතික ඝර්ෂණය බිඳින්න ඕන මෙයා චලනය වෙන්න නම් හරිද චලනය වන මොහොතේ පවතින චලන ඝර්ෂණය තමයි මොකද්ද අපි කියන්නේ සීමාකාරී ඝර්ෂණය රයිට් නේද වස්තුවක් චලනය වෙන්න ආරම්භ වන මොහොතේ ඒ වස්තු පෘෂ්ඨ මත ඇතිවන ඝර්ෂණයට අපි කියන මොකද්ද සීමාකාරී ඝර්ෂණය කියන්නේ යන්තම් නිකන් හෙල වෙන අවස්ථාව හෙල වෙන අවස්ථාව රයිට් හෙල වුණාට පස්සේ අපි තල්ලුවක් දුන්නාට පස්සේ එයා යනවා අවුලක් නැහැ රයිට් දැන් බලන්න දැන් මේ පාඩමට එන්න කලින් එන්න වෙන්න කලින් මම අනිත් පාඩම දැන් ඔයාලා මතක් කරගෙන ඉන්න තමයි මේකට වැඩේට යන්නේ රයිට් හරිද එතකොට මෙතන ඔන්න මේක පොඩ්ඩක් මතක් කරොත් එහෙම නේ මතකයිද කියන්නේ අපි මෙහෙම graph එකක් කැමෙන්ද පාඩ මේ පන්තියේදී හ්ම් ඒ ඝර්ෂණ සම්බන්ධව රයිට් මේ තියෙන අපි දෙන බලය නේ අපි යොදනු ලබන බලය හරි එතකොට මේ පැත්තේ තියෙන ඝර්ෂණය ඝර්ෂණ බලය රයිට් නේද ඝර්ෂණ බලය නේ එතකොට මෙතන 10යි නම් මෙතන 10යි මෙතන 20යි නම් මෙතන 20යි නේ ඕමෝ කියන්නේ අර මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව තමයි එන්නේ රයිට් ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ අන්න ස්ථිතික සීමාකාරී ඝර්ෂණිය ඔහොම තියෙනවා ඕමෝ යනවා ගතික ඝර්ෂණිය හරිද ඒ කියන්නේ ස්ථිතික ඝර්ෂණිය කියලා කියන්නේ අපි යොදන බලයට සමානුපාතිකවම පෘෂ්ඨෙ මගින් ඝර්ෂණ බලයක් ඇති වෙනවා නේ හැබැයි එයාට යන්න පුළුවන් සීමාවක් තියෙනවා රයිට් එයාට යන්න පුළුවන් සීමාවක් තියෙනවා රයිට් මෙන්න මේ සීමාව එතකොට මෙන්න මේ පොයින්ට් එක තමයි සීමාකාරී ඝර්ෂණය නේ රයිට් මෙන්න මේ පොයින්ට් එක සීමාකාරී ඝර්ෂණය මේ අවස්ථාව තමයි ස්ථිතික ඝර්ෂණය නේ මේ අවස්ථාව ස්ථිතික ඝර්ෂණය මේ අවස්ථාව තමයි ගතික ඝර්ෂණය නේ එතකොට ගතික ඝර්ෂණය සීමාකාරී ඝර්ෂණයට වඩා අඩුව ගියක් තමයි තියෙන්නේ නේද මතකද අපි අර දැන් බස් එකක් තල්ලු කරන්න අපි හතර පහ හතර දෙනෙක් හිටියා කිමුකෝ
හතර දෙනෙක් බොහෝ අමාරුවෙන් තල්ලු කරනවා. තල්ලු කරලා බස් එක චලන වෙන්න පටන් ගත්තට පස්සේ හතර දෙනා ඕනේ නැහැ. තුන් දෙනෙක් හිටියත් ඇතිගේ චලනය කරන් යන්න නේ. රයිට් අයියේ. ගති ඝර්ෂණ අඩුයි. රයිට්? හරි. ඔන්න මම ඒ ටිකත් මතක් කරා. රයිට්. දැන් අපි මේ පාඩමට එන්න ඕක. හරි. එතකොට පුතේ දැන් මෙතන දැන් අපි දැන් මේ ලී කුට්ටියේ චලනය කරන්න යන්නේ චලනය කරන්න අපි දැන් දෙනවා දැන් ওই සීමාකාරී ගතික ඝර්ෂණ දැන් කොහොමද අමත කරන්න රයිට් දැන් අපි හිතනවා දැන් අපි දෙන්නේ බාහිර අසමතුලිත බලය හරි බාහිර අසමතුලිත බලයක් දෙනවා රයිට් එතකොට අපි හිතමුකෝ අපි දෙනවා නිව්ටන් 30ක බලයක් කියලා නිව්ටන් 30ක බලයක් දෙනකොට දැන් මේ වස්තුව චලනය වෙනවා රයිට් මේ වස්තුව චලනය වෙනවා හරිද එතකොට දැන් මේ ඇවිල්ලා තනි බලය එතකොට මේ තියෙන පුතේ තනි බලය රයිට් අපි තුමුගේ එක්කෙනෙක් එක පුද්ගලයෙක් මේක තල්ලු කරා කියලා එක පුද්ගලෙක් තල්ලු කරන එක තනි බලය රයිට් එතකොට දෙන්නෙක් තල්ලු කරනවා නම් දෙන්න ඔහොම තල්ලු කරන්න පුළුවන් නේද දෙන්නෙක් ඔහොම තල්ලු කරන දෙන්නෙක් ඔහොම තල්ලු කරන එතකොට බල දෙකක් දැන් මෙතන බල දෙකක් මම දැන් ඊතල දෙකක් ඇඳලා තියෙනවා මේ බල දෙකක් හරි තුන් දෙනෙක් තල්ලු කරනවා නම් බල තුනක් ක්‍රියාත්මක වෙනවා රයිට් තුන් දෙනෙක් තල්ලු කරනවා නම් බල තුනක් ක්‍රියාත්මක වෙනවා වෙන වෙනම තුන් දෙනා තල්ලු කරනවා නේ රයිට් මෙතන එක්කෙනෙක් තල්ලු කරනවා මෙතන තවත් පුද්ගලෙක් ඉඳගෙන තල්ලු කරනවා මෙතන තවත් පුද්ගලෙක් ඉඳගෙන තල්ලු කරනවා තුන් දෙනෙක් එකතු වෙලා තල්ලු කරනවා රයිට් එතකොට මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා සම්ප්‍රයුක්ත බලාකාර දෙකක් හරිද එකක් තමයි ඒක රේඛීය අක්ෂයක් ඔස්සේ යොදනු ලබන බල. ඒ කියන්නේ බල කීපයක් යොදනවා හැබැයි යොදන්නේ එක රේඛාවක් ඔස්සේ. හරි එක රේඛාවක් ඔස්සේ. ඒක තමයි ඒක රේඛීය යොදනු ලබන බලවල සම්ප්‍රයුක්තය. රයිට්. ඊළඟට අපි මේ පාඩමේදී කතා කරනවා ඒක රේඛීය නොවන ඒ කියන්නේ සමාන්තර බල. අර බස් එකක් තුන් දෙනෙක් තල්ලු කරනකොට තුන් දෙනෙක් බලයක් යෙදෙනවා මේක ඒක රේඛීය නෙවෙයිනේ රයිට් ඒ වගේ සමාන්තර බල රයිට් හොඳයි එතකොට මම ඔයාලට චූට් එකක් දාලා තිනවා ඔයාලා print out ගන්න ඇති නේද රයිට් එතකොට මෙතන දැන් මම මේ එක තමයි දැන් මේ පැහැදිලි කරේ. හරි? දැන් මෙතන හිතන්න කොනේ දැන් මෙතන කාරකක් තියෙනවා. දැන් කාරක එක්කෙනෙක් තල්ලු කරනවා. රයිට්? එතකොට එක ඊතලයයි තියෙන්නේ. ඒ කියන්නේ තනි බලයක්. එතන යොදන්නේ. මෙතන කාරක දෙන්නෙක් තල්ලු කරනවා. එතකොට අපි එතන ඊතල දෙකක් යොදලා තියෙනවා. ඒ කියන්නේ බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. හරි? බල දෙකක්. හැබැයි මෙතන සමාන්තරවයි තියෙන්නේ. මෙතන සමාන්තරවයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන බල තුනක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ තුන් දෙනෙක් තල්ලු කරනවා. හරි? ඒ කියන්නේ බලය යොදන දිශාවට තමයි මේ කාරක තල්ලු වෙන්නේ. හැබැයි කාරක දන්නේ නැහැ මේ තුන් දෙනා වෙන වෙනමද තල්ලු කරේ නැත්නම් තනි තනියමද තල්ලු කරේ කියන එක කාරක දන්නේ නැහැ. හරි? කාරකේ චලනයට අවශ්‍ය ඒ බලය ආවනම් එයා එක චලනය වෙනවා. ඒ කියන්නේ එයාට අවශ්‍ය තෝර ඒ කියන්නේ තනි බලයකින් තමයි එයා ගමන් කරන්නේ. නේද? තනි බලයකින්. හතර දෙනෙක් එකතු වෙලා තල්ලු කරාට කාර්යක යන්නේ තනි බලයකින්. රයිට්? අන්න ඒක තමයි සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ. මේ සම්ප්‍රයුක්තයක් කියලා කියන්නේ එකතු වීමක්. හරිද? සම්ප්‍රයුක්තයක් කියන්නේ මොකද්ද පුතේ? එකතු වීමක්. හරි? දැන් මෙතන දැන් මේ තනි ඊතලයක් දාලා තියෙන කියන්නේ තනි බලයක්. ඒක තමයි සම්ප්‍රයුක්ත බලය. ඒක තමයි සම්ප්‍රයුක්ත බලය. එතකොට සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ මොකද්ද? ඒ කියලා කියන්නේ බල එකකට වඩා වැඩි ගණනක් යෙදෙන විට එම බල සියල්ලම නිසා ඇතිවන තනි බලය තමයි අපි කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලය. රයිට්. මම මේ ටික මකරම දැන් ඈ. එතකොට මේකෙන් කියන්නේ වෙන මොනවත් මතක තියාගන්න දෙයක් නැහැ පුතේ. මෙතන කියන්නේ ඔන්න වස්තුවක් තියෙනවා. හරි? ඔන්න වස්තුවක් තියෙනවා. අපි හිතමුකෝ
මේක ලොකු ගල් කුට්ටියක් කියලා. මේ ගල් කුට්ටිය වෙනත් තැනකට අරන් යන්න ඕනේ. තනි කඹයක් පාවිච්චි කරනවා. හරි? තනි කඹයක් පාවිච්චි කරනවා. හරිද? තනි කඹයක් පාවිච්චි කරලා මේ තැන් තැන් වලින් මිනිස්සු මේක අල්ලගෙන අදිනවා. රයිට්? එතකොට මෙතන එක මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා යොදන බලය F1. ඔන්න තවත් මිනිහෙක් ඉන්නවා මෙතන. එයා යොදන බලය F2. තවත් මිනිහෙක් ඉන්නවා. එයා යොදන බලය F3. තවත් එක්කෙනෙක් ඉන්නවා F4. කොහරද බලය යොදන්නේ? මෙයා බලය යොදනවා මේ පැත්ත. මෙයාත් බලය එකම දිශාවකට නේද? රයිට්? මෙතන එකම දිශාවකට තමයි දැන් බලය යොදන්නේ. එතකොට මොකද පුතේ? मेतन बल की हतर दिन अदीन विविध बल युदन එතකොට දැන් මෙයා චලනය වෙනවා එයා චලනය වෙන්නේ මේ බලය යොදන දිශාවටම රයිට් එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ මේ ඔක්කොගේම එකතුව රයිට් මේ ඔක්කොගේම එකතුව හරිද ඒ කියන්නේ මේකේ සම්ප්‍රයුක්ත බලය රයිට් ඒ වස්තුව දැන් මේ පැත්තට චලනය වෙන බලය F නම් රයිට් F සමානයි මොකද්ද F 1 දන F 2 දන F 3 දන F 4 හරි अब कुहार दिशा मेरे दिशा आती बलिए दाशिक राशि बल दिशा इतना मेतन मे बल यदु दिशावटम तम या चलने वे बल यदु दिशावटम तम या चलने वे अरे बल यदु दिशावटम बल यदु दिशावटम अरे इतना मेतन एक बलवल संप्रयुक्ति आती है बल सीयालम එක රේඛාවක් ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. රයිට්? ඒ කියන්නේ මේක ඇවිල්ලා ඒක රේඛීය බලවල සම්ප්‍රයුක්තයක් තමයි මේ තියෙන්නේ. හරි? උදාහරණයක් විතර මෙහෙම හිතන්නකෝ. අපි මෙතන මේ මිනිස්සයා දෙනවා නිව්ටන් 50ක බලයක්. මෙයාත් දෙනවා නිව්ටන් 40ක බලයක්. රයිට්? මෙයාත් දෙනවා 50ක බලයක්. හරි? එතකොට මෙයාත් දෙනවා 60ක බලයක් දෙනවා. රයිට්? එතකොට මේ වස්තුව චලනය වන තනි බලය නේ මේ ඔක්කොගේ එකතුව නේ ඔක්කොගේ එකතුව කීයද 50යි 100යි 150යි 200යි නේ 200යි රයිට් එතකොට F සමානයි 200යි නිව්ටන් F සමානයි 200යි නිව්ටන් දිශාව බලයේ යෙදු දිශාවමයි හරි බලයේ යෙදු දිශාවමයි සමහරක් අවස්ථාවල මෙහෙම මේකේ දිශාව සලකුණු කරලා තියෙනවා එක්කෝ මේ පැත්ත නැගිනහිරි කියලා සලකුණු කරලා තියෙනවා හරි එහෙම නැත්නම් මේ පැත්ත උතුර කියලා මෙහෙම සලකුණු කරලා තියෙනවා එහෙම වුණාම අපි ඒ දිශාවම සඳහන් කරන්න ඕනේ එතකොට F සමානයි 200යි එහෙමනම් නැගිනහිර දිශාවට කියලා අපිට ලියන්න පුළුවන් එහෙම බලේ මේ දිශාව දීලා තියෙනවා නะ හරි නැගිනහිර දිශාවට කියලා අපිට ලියන්න පුළුවන් පැහැදිලිද ඉතින් මේ ඇවිල්ලා එතකොට ඒක රේඛීය බලවල සම්ප්‍රයුක්තයෙන් හරි එතකොට දැන් මෙහෙමයි මේක දැන් මේ එකම දිශාවකට නේ දැන් මේ ඒක රේඛීය මේ බල සියල්ලම ක්‍රියාත්මක වන්නේ එකම දිශාවට හැබැයි මේක ප්‍රතිවිරුද්ධ දිශාවට වෙන්නත් පුළුවන් නේ ප්‍රතිවිරුද්ධ දිශාවට වෙන්නත් පුළුවන් එතන කොහොමද වෙන්නේ පුතේ එතන වෙන්නේ මෙහෙමයි මෙතන ඔන්නම වස්තුවක් තියෙනවා වස්තුවක් තියෙනවා එක්කෙනෙක් අදිනවා මේ පැත්තට අපි දුමු නිව්ටන් 10ක බලයකින් කියලා එක්කෙනෙක් අදිනා අර පැත්තට එක්කෙනෙක් අදිනවා මේ පැත්තට මෙයක් නිව්ටන් 10ක බලයක් කියදුවා කියන්නකෝ දැන් මේ වස්තුව චලනය වෙනවද දැන් නම් මේ වස්තුව චලනය වෙන්නේ නැහැ අයියේ දැන් මෙතන අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ දෙපැත්තෙම සමානයි නේද? ඒකින්ද මෙතන තියෙන්නේ සමතුලිත බලයක්. ඒකින්ද මෙතන ක්‍රියා මේක චලනය වෙන්නේ නැහැ නේ. එමන් අපි මීට වඩා වැඩි බලයක් එක පැත්තකට දෙන්න ඕනේ. අපි හිතමු මේක නිව්ටන් 20ක් කියලා. රයිට්. නිව්ටන් 20යි. එතකොට දැන් මේකේ දිශාව දීලා තියෙනවා. රයිට්.
ඔන්නෝම උතුර කියලා සලකුණු කරලා තියෙනවා හරි දැන් එතකොට මේකේ සම්ප්‍රයුක්තය නේ දැන් එක්කෙනෙක් 10කින් අදිනවා එක්කෙනෙක් 20කින් අදිනවා මෙයා යන්නේ වැඩි බලය තියෙන පැත්තට නේ යන්නේ වැඩි බලය තියෙන පැත්තට එතකොට මෙතන බල දෙකෙන් මෙයා නිව්ටන් 20කින් මේ පැත්තට යනවද එහෙම යන්නේ නැහැ රයිට් එහෙම යන්නේ නැහැ රයිට් එහෙම යන්නේ නැහැ මොකද මේ පැත්තෙන් 10 10ක බලෙන් එක්කෙනෙක් අදිනවනේ නේ ඒකින්ද මෙතන සම්ප්‍රයුක්ත බලය වෙන්නේ දැන් ප්‍රතිවිරුද්ධ දිශාවනේ තියෙන්නේ කියන්න නිව්ටන් 20ෙන් අඩු කරන්න ඕන නිව්ටන් 10ක් රයිට් එතකොට එන්නේ නිව්ටන් 10ක බලයක් හැබැයි දිශාව දිශාව මේක උතුරනා නේ නේද උපුල් ළඟ නැවේ ඈ ගිහින් දම්මි නිදිද බලා නේ බස් මේක බස් නාහිර රයිට් කොයි පැත්ත දිසා බස්නාහිරට රයිට් එතකොට පුතේ ඒක රීකීය සම්ප්‍රයුක්තය ගැන ඔච්චරයි තියෙන්නේ රයිට් ඔච්චරයි තියෙන්නේ හරිද රයිට් එතකොට මොකද සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ මොනවම දීලා තියෙනවා රයිට් නේද අපි ඉංග්‍රීසි කියන resultant force ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලය anu බල එකකට වඩා වැඩි ගන්නක් යෙදෙන විට එම බල සියල්ලම නිසා ඇතිවන ප්‍රතිඵලය ඇති කරන තනි බලයට නේ තනි බලයට රයිට් එතකොට මේ තියෙන්නේ දැන් මෙතන බලයන් එකයි මෙතන බලය දෙකයි මෙතන බලය තුනයි එතකොට සම්ප්‍රයුක්ත බලය ඒ කියන්නේ මේ බල තුනේම එකතුව නේ බල තුනේම එකතුව හරි එතන මෙතන සම්ප්‍රයුක්ත බලයකදී යොදන බල පහත ආකාර දෙකක් ඒක පුතේ සලකුණු කරන ආකාර තියෙනවනේ නේ බලයක් යොදන ආකාරය වල හොඳටම දන්නවනේ නේ රයිට් බලයක් යොදන ආකාරය වල සලකුණු කරන ආකාරය දන්නවනේ නමයි දීගෙන ගත්තේ මම අය පොඩ්ඩක් මතක් කරන්න එක හරි අපි ගත්තොත් එහෙම අර ඉගෙන ගත්ත නේද බලයක රූපික ලක්ෂණ කියලා රයිට් බලයක රූපික ලක්ෂණ දැන් මෙහෙම වස්තුවක් තියෙනකොට හරිද එතකොට මේ වස්තුව මත අපි බලය සලකුණු කරන ආකාරය තියෙනවා රයිට් එතකොට දැන් මම මේක අදිනවා මේ පැත්තට බලය ක්‍රියාත්මක වෙන දිශාව ඊ හිසෙන් සලකුණු කරනවා රයිට් සරල රේඛාවක් ඇඳලා ඊ හිසෙන් සලකුණු කරනවා හරිද එතකොට මේ සරල රේඛාවේ දිග තියෙනවානේ මේ දිගින් නිරූපණය කරනවා බලයේ විශාලත්වය බලයේ විශාලත්වය මේක පරිමාණයට තමයි ගන්න හරි අපි හිතුවොත් එහෙම සෙන්ටිමීටර 1ක් නිව්ටන් 10ක් කියලා සැලකුවොත් හරි එහෙමනම් මේකේ දිග සෙන්ටිමීටර 5යි නම් මේකේ බලයේ විශාලත්වය නිව්ටන් 50යි. හරිද? ඊට පස්සේ දැන් බලය වස්තුව මත ක්‍රියාත්මක වන ලක්ෂයක් තියෙන මෙන්න මේ ලක්ෂය. මේකට අපි කියනවා මොකද්ද? උපයෝගී ලක්ෂය නේ. රයිට් බලයේ උපයෝගී ලක්ෂය. රයිට් බලයේ උපයෝගී ලක්ෂය. ඔන්න බලයේ ක්‍රියාත්මක වන ලක්ෂය මෙන්න බලයේ ක්‍රියාත්මක වන දිශාව මේකෙන් බලයේ විශාලත්වය පෙන්නනවා රයිට් එතකොට යම්කිසි කෙනෙක් මේ පැත්තෙන් නිව්ටන් 100ක බලයකින් අදිනවා නම් 100 අපි හරිනම් මොකද කරන්න ඕන පුතේ මේ වගේ ඩබල් දිගක් අඳින්න ඕන මේ පැත්තේ රයිට් හරි දැන් මෙතනත් පරිමාණයට නෑ අපි තුමේම කියලා රයිට් පැහැදිලිද කියන්නේ මේ වගේ ඩබල් කරලා මේ පැත්තේ අඳින්න ඕනේ ඒකේ දිග රයිට් අපි වස්තුවක් මත බලය සලකුණු කරන්න ඕනේ ආකාරනේ වරිදි ආකාරය පැහැදිලිද තේරුණා නේද පුතේ ඔව් තේරෙන්න ඕන නේ රයිට් ඔන්න මම ඒකත් ඔයාලට මතක් කරා හරි හරි එතකොට ඔයාලට මේක අමතකයි නෝන ලියා ගන්න ඔය නෝට් එකේ පැත්තක රයිට්
එතකොට ඒකරේකීය බල යොදන අවස්ථාවල් තියෙනවානේ අපි සාමාන්‍ය ඒකරේකීය බල යොදන අවස්ථාවන් මොනවද දැන් අපි ගත්තොත් එහෙම හර නේද අර මාළු දැලා දිනකොට නේද ඔයාලගේ පින්තූරෙකුත් තිරණි මාළු දැලක් අදිනකොට ඔක්කොම කට්ටිය එකට ඉඳගෙන එක අක්ෂයක් වශයෙන් තමයි අදින්නේ නේ right තැනින් තැනින් අදින්නේ එතකොට එතන බල සියල්ලම ක්‍රියාත්මක වන්නේ ඒකරේකීය මාළු දැලක් අදිනකොට right එතකොට කබ අදිනකොට කඹ අදිනකොට දෙන්න දෙගොල්ල දෙපැත්තෙන් අදිනකොට නේද අපි තුන් එක කණ්ඩායමක් කියලා එක කණ්ඩායමක් එකම දිශාවකට තමයි බලය යොදන්නේ එතනත් එතකොට ඒකරේකීය බලයක් තමයි තියෙන්නේ අනිත් කණ්ඩායම ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට අදිනවා නේද ඒ එතනත් ඒගොල්ලොත් එයාලගේ තියෙන ඒකරේකීය බල තමයි එතනත් ක්‍රියාත්මක වෙන්නේ මෙතන දැන් ඔය කඹේ යන්නේ කඹේ නේ දිනන්නේ කඹේ යන්නේ සම්ප්‍රයුක්තේට නේ එතන බලේ එතන යන්නේ කොහටද කඹේ යන්නේ සම්ප්‍රයුක්තේට නේ ඒ කියන්නේ මෙහෙම හිතේ දැන් කම්මා දිනනකොට ඔහොම තියනවා දැන් මේක ලනුව කියලා හිතන්නකෝ රයිට් එතකොට ඔගේ යටින් තියෙනවානේ අර පොඩි මාක් එකක් දාලා තියෙනවානේ නේද ඉරක් ගහලා තියෙනවා ඊට පස්සේ මෙතන කඹෙත් පොඩි මාක් එකක් ගහලා තියෙනවා නේ පොඩි ගැටයක් හරි නැත්නම් මොකක් හරි සලකුණක් දාලා තියෙනවා නේ ඊට පස්සේ දැන් ඔන්න දැන් කට්ටිය දෙපැත්තෙන් අදිනවා නේ මේ කට්ටිය අදිනවා ඔන්න මෙතන නේද මේක එතන අපිට මොකද නිව්ටන් 10යි තවත් එක්කෙනෙක් නිව්ටන් 15ක බලයක් යදනවා තවත් එක්කෙනෙක් නිව්ටන් 10ක බලයක් යදනවා තවත් එක්කෙනෙක් නිව්ටන් 20ක බලයක් යදනවා නේ එක ඒ පැත්තට එතන මේ පැත්තටත් ඒ විදිහම ඒගොල්ලෝ බල යදනවා නේ රයිට් මෙයාත් 10ක් යදනවා 20ක් යදනවා මේ පැත්තටත් උන ආයි 20ක් යදනවා නේ. එතකොට සංඛ්‍යාව සමාන වෙන්න බෑ නේද? දැන් මෙතන 4 දෙනෙක් ඉන්නවා නම් මේ පැත්තෙත් 4 දෙනෙක් ඉන්න ඕන. රයිට්? එතකොට ඔන්න දැන් 10යි මෙතන නිව්ටන්. හරි? එතකොට බලන්න දැන් මෙතන වැඩි යගේ තියෙන කොයි පැත්තේද කියලා නේද? දැන් මේ පැත්තේ ගත්තොත් එහෙම දැන් ඔන්න දැන් කඹේ යන්නේ කොයි පැත්තටද කියලායි බලන්නේ. රයිට්? එතකොට මේ 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 සියල්ලගේ මේ කණ්ඩායමේ සම්ප්‍රයුක්ත බලය ගත්තොත් එහෙම මේ ටික එකතු වනේ. නේද? එතකොට 40යි 50යි 60යි නේ නිව්ටන් 60යි මේ කට්ටියගේ සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 60යි නේ මේ කණ්ඩායමේ සම්ප්‍රයුක්ත බලය නිව්ටන් කීයද 30යි 40යි 15යි කියන්නේ 55යි නිව්ටන් 55යි එතකොට මේ කණ්ඩායම තව නිව්ටන් 5ක් වැඩිපුර අදිනවා 55ට වඩා වැඩිපුර අදිනවා නේ එතකොට දැන් මේ ලණුවේ සම්ප්‍රයුක්තය නේ දැන් මේ එතකොට දැන් මේ ලණුව කොයි පැත්තටද යන්නේ එතකොට ලණුවේ තියෙන සම්ප්‍රයුක්ත බලය ගන්න කොහොමද එතකොට රයිට් අපි තුමු දැන් මේකේ දිශාවක් දීලා තියෙනවා ඔන්න උතුර කියලා සලකුණු කරලා තියෙනවා රයිට් එතකොට මේ ලණුවේ සම්ප්‍රයුක්ත බලය සමාන වෙන්නේ කොහොමද එතකොට රයිට් ඒ කියන්නේ මේ පැත්තෙන් එකතු වන ඒ බලය නේද 55යි නිව්ටන් රයිට් වැඩි පැත්තකම රයිට් 60යි නිව්ටන් ඒකෙන් අඩු කරන්න ඕන 55යි නිව්ටන් ඇයි ඒ අඩු කරන්නේ දිශාව ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන හින්දා නේ එතකොට මෙයාගේ සම්ප්‍රයුක්ත බලය නිව්ටන් 5යි දිශාවක් අපි ලකුණු කරන්න ඕන බස්නාහිර දෙසට නේ බස්නාහිර දෙසට රයිට් බස්නාහිර දෙසට හරිද? ඕකයි ඉතින් ඔය සම්ප්‍රයුක්ත බලය ගැන තියෙන්නේ. රයිට්? රයිට්. එතකොට මෙතන ඒකෙරීකේ බල දෙකක සම්ප්‍රයුක්තය. දැන් මෙහෙම තියෙනවා. දැන් මෙහෙම අපි කියනකොට කියන පුතේ බල දෙකක් කියලා. රයිට්? අපි කියනකොට බල දෙකක සම්ප්‍රයුක්තය කියලා කියන්නේ හැබැයි මෙතන බල හතරක් තියෙනවා. රයිට්? මෙතන බල හතරක් තියෙනවා. එහෙම එහෙම තමයි අපි කියන්නේ නේ. අතෝ දැන් සරින් සරි කියන්න බෑනේ බල හතරක සම්ප්‍රයුක්තය බල තුනක සම්ප්‍රයුක්තය බල දෙකක් කියන එකේ අදහස තමයි එක බලයක් නෙවෙයි ඊට වඩා වැඩි බලයක් කියන එක තමයි එතන අදහස් කරන්නේ. රයිට් බල දෙකක සම්ප්‍රයුක්තය. හරි? එතකොට සමාන්තර බල දෙකක මෙතනත් එහෙමයි නේ. සමාන්තර වෙන්න නම් මේ දෙකක් තිබ්බනම් ඇතිනේ. දැන් මෙතන තුනක් තියෙනවා. මෙතන බල තුනක් තියෙනවා. ඉතින් එතනත් අපි නම දෙන්නේ කොහොමද? සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය කියලා තමයි කියන්නේ. සමාන්තර වෙන්න නම් දෙකක් තියෙන්න බෑ අඩුම තරමේ. රයිට්. ඒක තමයි ඒකේ අදහස. හරි?
नोट के दीलाकी बल संप्रयुक्त मालुदी क्रियात्मक खमेदी तरंगी संप्रयुक्त बल अरे इतने मेन शन एक खंडाय मकियन अरे एक खंडाय मकियन का हाईलाइट करेगा अरे इतकोट वे पोते तीन पड़ी पारीक्षण करा अरे द पोते पारीक्षण तीनवा एक मम कीला दिन खालिंग इसला बलन वाल तेरेन कीला तेरेन कीला बलन निका वे बलन को इक केवल बल तेरे पीलपोते तीयन इकसी पनास्पास्तनी पीट इसल बल तेरूंगन पुल अंदेला मंकी इट पास सार्थक विद्यम रईट हेम पाड़ रिकॉर्डिंग तीन रईट यम किसी कनेक्ट को क्लास गेल ना मनोहरी अड़पाड़ेला मत मेसेज मैं रिकॉर्डिंग ट्यूस तीन इसल मट पै पड़ी पड़ी मेसेज नम पास इतना ग्रूप जॉइन इन अद्दीन का मेन करला रिक्वेस्ट अरे ग्रूप के मम समर्क निका दालती है लिंक का दालती है हरिद मेक तेरेन वाद अरे मेतन कराने पुते मेतन गा वस्तु ली कुटिया गाने रईट अंदी ना बोर्ड दी उतन कराने मुकाद उतन कराने उन्न बीती आती है राइट उन्न बीती आती है हरिद इट पास मेहमती है ना मेसे राइट मेसे पृष्ठ आती है हरिद राइट दम मुगद कराने मेके तीयन ली कुटी आती है ली कुटी आती है अरे इट पास मिथना मे पत्ते न्यूटन दुनतरादिया संबंध कला तीन अरे न्यूटन दुनतरादिया मेतने संबंध कला तीन अरे न्यूटन दुनतरादिया संबंध कला तीन न्यूटन दुनतरादिया अपने गान पुड़वां केलीम युद्ध लगभग बल राइट न्यूटन दुनतरादिया अपने केलीम बल की गान पुड़े न्यूटन वलीम एक क्रमांकने कला तीन सामान्य तराजुला तीन किलोग्राम वलीम तर किलोग्राम तिबुनो एक न्यूटन करगाने कोहमद किलोग्राम तिबुनो एक न्यूटन करगाने कोहमद किलोग्राम वैडी कराने ओन दहाई मैं दहाई गया ने मुकाद गुरुत्व चतुवरण राइट दहाई के लिए ने गुरुत्व चतुवरण है नहीं राइट एम किलोग्राम तिबुनो एक आप न्यूटन करगाने ओन दहाई वैडी करना अरे तो अभी तुमको किलोग्राम पना है केला किलोग्राम पना दहाई घड़ी कराना इतना मिथन आगे न्यूटन पांसी है राइट तो किलोग्राम दहाई के लिए न्यूटन पांसी है अरे तो आप बारह उन्ना गान पुला नहीं तो आप किया नहीं दंग आप बारह केला नहीं किया नहीं दंग बारह मुका दिखे लिए होते हैं वह आगे बारह मुका दिखे लिए होते हैं आप क्या नहीं इसका अंदे किलोग्राम नहीं किलोग्राम बोलिंग क्या किलोग्राम पना है बार दे बार ने वे नहीं बार कर गाना ना
ස්කන් කිලෝග්‍රෑම් ගාන වැඩි කරන්න ඕන 10යි. කෙනෙක් කිලෝග්‍රෑම් 50ක් බරයි නම් 10ෙන් වැඩි කරලා ගන්න ඕන. එතකොට බර නිව්ටන් 500යි. රයිට්? බර නිව්ටන් 500යි. රයිට්? හරි. නමුත් එහෙම තමයි පොත්වල තියෙන්නේ. හැබැයි ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ අනිත් පැත්තනේ. කඩවලල ගියොත් එහෙම බර කියලා දාලා ග්‍රෑම් ප්‍රමාණයෙන් සමහරන් දාලා තියෙන්නේ. සමහරු කෙලිම මේ ස්කන්ධය කියලාම දාලා තියෙනවා. හරි. එතකොට දැන් මෙහෙමයි. රයිට්. දැන් ඊට පස්සේ මෙතනින් අපි ගන්නවා හරි? දැන් මෙහෙම මුද්දක් දාලා හරි? දැන් මේක ඇත්තටම මේ තනි රේඛාවක තිබ්බට මේක මෙතන නූල් දෙකක් තියෙනවා මේ ගැට ගැහිලා. රයිට්? නූල් දෙකක් තියෙනවා. නූල් දෙකක් අරගෙන මෙතන තියෙනවා සුමට කප්පියක්. මේ පැත්තේ තියෙනවා සුමට කප්පියක්. නේද? මේ සුමන කප්පිය වටෙන් කරකවල ගන්නවා අර නූල. අරගෙන මේ පැත්තේ ඔන්න තවත් නිව්ටන් දුනු තරාදියකින් අදිනවා. ඒකේ මේ පැත්තට අදිනවා. මේ ලණුවට සම්බන්ධ කරලා තියෙන තවත් නිව්ටන් දුනු තරාදියක්. හරි? එක්කෙනෙක් එහා පැත්තට අදිනවා. දෙපැත්තට අදිනවා දැන්. හරි? එතකොට දැන් මෙයා මෙහෙට අදිනකොට මේ ලණුවනේ මේ ලණුව මෙහෙන් ගිල ඔහොම ඇදිලා එනවනේ. මෙයත් මෙහෙට අදිනකොට මේ ලණුව ඔහොමනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක ඇදිලා එනවා. දැන් මේ දෙකම ඇත්තම පුතේ දැන් එකට ගෑවිලා තියෙන්නේ මේ ලණු දෙකම. මේ ලණු දෙකම එකට ගෑවිලා තියෙන්නේ. ඒකින් නම් මෙතන ඇත්තටම අපි සලකන්නේ මේක තනි රේඛීය බලයක් කියලා. රයිට්? එතන අපි සලකන්නේ මේක තනි රේඛීය. මේ සමහරක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේ. දැන් ඔහම තිබිලා මෙහෙම දෙන්නේ තිබ්බනම් මේක සමාන්තර බලයක් කියලා හිතෙනවනේ. එහෙම හිතෙනවා. හිතෙන්න ඕන. හරි? දැන් මෙහෙම මුදුවක් දාලා දැන් මෙහෙම ලණු දෙකක් තිබ්බම එතකොට මේක සමාන්තර බලනේ. හයි බල දෙකක් මෙතන ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඔය පොතේ තියෙන්නේ එහෙම තමයි. හරි? එතකොට මේ දෙක එකට තියෙන්නේ. දැන් නූල් දෙක එකට ගෑවිලා හැම තියෙන්නේ. රයිට්? ගෑවිලා තියෙන්නේ. එතකොට මේක අපි තනි බලයක් කියලා තමයි සලකන්නේ. හරි? මේක තනි බලයක්. හරි right එතකොට දැන් මෙහෙම පුතේ ඔය පරීක්ෂණයේදී කරන්නේ right දැන් මේ නිව්ටන් දුනු තරාදියෙන් අපි නිව්ටන් 50ක බලයක් යොදලා අදිනවා එක්කෙනෙක් මේ පැත්තට අදිනවා right අනිත් එක්කෙනත් අපි තුමු නිව්ටන් 40ක බලයක් යොදලා අදිනවා කියලා අර පැත්තට අදිනවා දැන් මේ දෙන දෙපැත්තට ඇද්දත් මේකේ බලය තනි බලය ක්‍රියාත්මක වෙන්නේ මේ දිශාවට. තනි බලය මේක එක මේ එකම දිශාවට නේ. මේ දිශාවටයි බලය ක්‍රියාත්මක වෙන්නේ. රයිට්? මෙතන බලය මේ පැත්තට, මෙතන බලය මේ පැත්තට. හරි? නමුත් මෙතන බලය ක්‍රියාත්මක වෙන්නේ තනි දිශාවට. හරි? රයිට්. එතකොට දැන් ඔන්න දැන් ලී කුට්ටිය ඇදෙනවා නේ. දැන් ලී කුට්ටිය ඇදෙනවා. ඇදිලා යනවා. ඒතර ලී කුට්ටිය ඇදෙනකොට පුතේ එයා මේකත් ඇදගෙන යන්න එපා. රයිට්? මේකත් ඇදගෙන යන්න ඕන. හරි? අර නිව්ටන්ගේ තුන්වෙනි නියමය මතක් වෙන්න ඕන මේක දකිද්දී. නිව්ටන්ගේ තුන්වෙනි නියමය ඒ කියන්නේ සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද මොකක්ද කියන්නේ? ප්‍රතික්‍රියා මේ බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද බලයක් ක්‍රියාත්මක වෙනවා. රයිට්? එතකොට පුතේ දැන් මෙයා මේ දෙන්න මෙහෙම ඇද්දම දැන් මේ බිත්තිය මත බලයක් ඇති වෙනවා. රයිට්? එතකොට බිත්තිය බලන්නේ මේ පැත්තට ඇදලා ගන්න. රයිට්? ඇදලා ගන්න. රයිට්? ඒක ප්‍රතිපලයක් විදිහට මෙතන මේ දුරුතරාදී අගයක් පෙන්නනවා. මේකේ අගය මොකද වෙන්න ඕනේ? මේකේ අගය අපි තුමු මේකේ අගය F නම් මේකේ අගය F නම් F සමාන වෙන්න ඕන මේ දෙකේ එකතුවට. ඒ කියන්නේ 50යි නිව්ටන් සහ 40යි නිව්ටන් රයිට් ඒ කියන්නේ නිව්ටන් 90ක් පෙන්වන්න ඕන මේ තරහාදියේ එක පෙන්නනවා රයිට් මෙතන අගේට උන නිව්ටන් 90යි ඒ කියන්නේ දැන් මේ බල දෙක ඇද්දම දෙපැත්තෙන් ඇද්දම මේ දෙකේම එකතුව ඒ කියන්නේ සම්ප්‍රයුක්තේ නේ දෙකේම එකතුව සම්ප්‍රයුක්තේ තමයි මෙතනින් ලැබෙන්නේ අපිට හරි රයිට් ඕක තමයි ඔන්න පරීක්ෂණය වලක පොතේ තියෙන පරීක්ෂණයේ ඕක. හරිද? රයිට්.
එතකොට මෙතන තියෙන ලී කුට්ටි යන්නේ ට්‍රොලියක් තියෙන එක නේ රෝදෙකුත් තුන හය කරලා තියෙනක නේ රයිට් හරි රෝදයක් නැතුවත් ගැටුවක් නැහැ පැහැදිලිද ඒක පැහැදිලිද ඔන්න එතකොට ඔප්පු කරලා තියෙනවා ඒක රේඛීය බල දෙකක සම්ප්‍රයුක්තය ඒ වස්තු මත ඒ වස්තු මගින් ඇති කරන තනි බලයට සමානයි කියලා ඔප්පු කරලා තියෙනවා එකම දිශාවට බල දෙකක් ක්‍රියා කරන විට එම බල දෙකේ සම්ප්‍රයුක්ත බල එම බල දෙකේ සම්ප්‍රයුක්ත බල දෙකෙහි එකතුවට සමාන වේ. එම බල දෙකේ සම්ප්‍රයුක්ත මෙතන පොතේ පොඩ හදා ගන්න ඒක රේඛීයව එකම දිශාවට බල දෙකක් ක්‍රියා කරන විට එම බල දෙකෙහි සම්ප්‍රයුක්ත බලය සම්ප්‍රයුක්ත බලය සම්ප්‍රයුක්ත බලය සම්ප්‍රයුක්ත බලය යෙදු බල දෙකෙහි එකතුවට සමාන වේ right යෙදු බල දෙකෙහි එකතුවට සමාන වේ දිශාව එම බල යෙදු දිශාවම වේ හරි දෙක හදාගත්තද right දැන් මෙහෙමයි දැන් කොළ කෑල්ලක් අරගෙන right කොළ කෑල්ලක් අරගෙන ලියා ගන්න දැන් ඔයාලගේ පෑනෙන් අතින් ලියන්න අර්ථ දැක්වීම right අර්ථ දැක්වීම ලියන්න මොකද්ද සම්ප්‍රයුක්ත බලයක් කියලා කියන්නේ කියලා ලියා ගන්න බලන්න මේ තියෙන්නේ right දැන් මේක බැලුවට හරියන්න ඔයාලා ලියන්න ඕනේ right කට දැන් පාඩම් කරගන්න කොළ කෑල්ලක් කරන් ලියා ගන්න දෙපාරක් විතර ලියන්න එකම දේ දෙපාරක් විතර ලියන්න පද සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ දැමම පාඩම් කරගන්න පාඩම් කරන දෙයක් නැහැ තේරුම් ගන්නයි තියෙන්නේ නේ සම්ප්‍රයුක්ත බලය යනු කුමක්ද ඊළඟට ඒකරේඛීය බල දෙකක සම්ප්‍රයුක්තය ඒ කියන්නේ මොකද්ද මේ ඒකරේඛීය බල දෙකක සම්ප්‍රයුක්තය කියන්නේ මොකද්ද එකම දිශාවට ක්‍රියා කරන බල right එකම දිශාවට ක්‍රියා කරන බල ඒක රේඛීය බලයන්හි සම්ප්‍රයුක්ත කියලා අපි හඳුන්වනවා නේ හරි right ඒක ඔයිටේ පාඩම් කරගන්න ඕන දැන් මෙහෙමයි දැන් ඔයාලට තියෙනවා ගණන ගණන් හදන්න හරි ගණන් හදීමෙන් තමයි මේක ඔළුවට යන්නේ right දැන් මෙතන බලන්න ටූට් එකේ මම දීලා තියෙන මෙතනනේ දැන් මෙතන තියෙන ලී කුට්ටියක් දැන් මෙතන තියෙන ඒකරේඛීය බලයන්හි සම්ප්‍රයුක්තයක් මෙතන තියෙන ඒකරේඛීය බලයන්හි සම්ප්‍රයුක්තයක් يعني කියන්නේ නිව්ටන් 8ක බලයකුයි නිව්ටන් 6ක බලයකුයි ක්‍රියාත්මක වෙනවා right ඒතර මේහි සම්ප්‍රයුක්ත බලය
न्यूटन दाह तराई मितने बे दिशा वक का भी संधान कर लने हैं एक ही इंदा बाले यदि ऐति दिशा के लापे साल करो करना था राइट बाले यदि ऐति दिशा के लापे साल करो करो इतना मितना आता के लिए अन में पैते संप्रयुक्त बाले संप्रयुक्त बाले तनकी दागे दासियाई एन दाना हतराई एन नेर विस्साई एन इतना बाले यदि ऐसी दिशा के लिए लिया नो तो रार खामेदी में का मामा दांग उन्नत में इतना वंग कियला दुनाने वाला टा राइट ये टे कहारी वसे संप्रयुक्त बाले की वैडी बाले तीन दिशा वे चालने हर मेक पड़ा बल मिथन तीन पेलपोते क्रियाकारक दिख बला क्रियाकारक आप एक बेलवे क्रियाकारक दिख इट खाली तीन पोते अभ्यास मेतन राइट पेलपोते नमे एक अभ्यास करा वाला पोते तीन गना टीक हादान दे पोते नमिया एक अभ्यास के लिए लियला इतने गणन देखा तीन ये देखा हदान लोगों मुझे तेरे ने तम प्रश्न हाँ ना कर बाग नहीं निपा नमी एक अभ्यास कराने करले विरिच काटे मैंने मैसेज आया था ना तेरे ने तना तेरा ना हंड पुते
හරිද? ඒක වෙලාවක් යන්න වැඩේට. ඉවරද? මලේෂියා ඉවරයිද මලේෂියා? ඔව් සර්. ආ. අපි එනම් බලමු. රයිට් මොකද කියන්නේ? පහත එක් එක් අවස්ථාවේදී වස්තු මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය සොයන්න නේ. රයිට්. එතකොට පළවෙනි අවස්ථාවේ තියෙනවා වස්තුවක් තියෙනවා. එතකොට මේ වස්තුව මත ඒකරේඛීයව බල දෙකක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එකම දිශාවට නිව්ටන් 100යි නිව්ටන් 200යි. හරි. හරි. එතකොට දැන් මේකේ සම්ප්‍රයුක්ත බලය. දැන් පුතේ ලියන්න ඕන මේක. රයිට්. මොකද්ද ලියන්න ඕන? වස්තුව මත ඇති කෙරෙන සම්ප්‍රයුක්ත බලය. හරි. ඒක එහෙම ලියන්න ඕන ඈ. වස්තුව මත ඇති කෙරෙන සම්ප්‍රයුක්ත බලය. හරි. සම්ප්‍රයුක්ත බලය සමානයි මේ දෙක එකතු වෙන්නේ. එකතු. එකදි එකම දිශාවට තියෙන. ඒ කියන්නේ එකතු. රයිට්. තන නිව්ටන් කීයද 300යි. දිශාව අපි සඳහන් කරන්න ඕන. මොකක්ද දිශාව? දැන් මෙතන දිශාවක් කොහෙවත් මොකක්වත් සඳහන් කරලා නැහැ නේ. ඒකෙන් අපි යදනවා බලය යෙදු දිශාවට. රයිට්. බලය යෙදු දිශාවට. රයිට්. දෙවෙනි ගානේ. දෙවෙනි එක මොකද්ද කියන්නේ? න්‍යූටන් 20යි න්‍යූටන් 40යි ඒත් එකම දිශාවටයි නේ. රයිට්. එතනත් ඔන්නම වස්තුව තියෙනවා. එක්කෙනෙක් අදිනවා නේද? එක්කෙනෙක් අදිනවා න්‍යූටන් 40ක බලයකින්. එක්කෙනෙක් තල්ලු කරනවා එකම දිශාවට න්‍යූටන් 20ක බලයක් නේද? එක්කෙනෙක් අදිනවා එක්කෙනෙක් තල්ලු කරනවා. එතර වස්තු මත ඇති වෙන්නේ එකම දිශාවට බලයක් සම්ප්‍රයුක්ත බලයක් ඇති වෙන්නේ. රයිට්. එතනත් අපි ලියන්න ඕන වස්තුව මත ඇති කෙරෙන සම්ප්‍රයුක්ත බලය. කීයද? නිව්ටන් 20යි න්‍යූටන් 40යි න්‍යූටන් 60යි. එතනත් මේ එක ලියන්න ඕනේ බලය යෙදු දිශාවට කියලා ලියන්න ඕන. හරිද? පැහැදිලි නේද? හරිනේ. හරියන්න ඕනනේ. ඔයගොල්ලෝ 10 න් ඉන්නේ නේ. මේක පොඩි එක මේකක් තියෙන්නේ. හැබැයි මෙහෙමයි. ඉතින් මෙතන වැදගත් පොයින්ට් එක තමයි අපි ලියන්න ඕන මේ වස්තු මත ඇති කරන සම්ප්‍රයුක්ත බලය කියලා ලියන්න ඕන. ඊට පස්සේ දිශාව මෙන්ෂන් කරන්න ඕනේ නේ. රයිට්. මම කන්න දෙයක් නම් මේක මං කන්න. සර්. අවරලි ලියන්න ඕන මට කියන්න. ලොකු පන්ති අය කතා කරන්නේ නැහනේ. පොඩි උන්නම් කතා කරනවා. තුන්වෙනිද මොකක්ද කියන්නේ? දෙවෙනි ගන්න. මේසයක් මත ඇති කරන වස්තුවක්. එතකොට මේසයක් මත ඇති කරන වස්තුවක් නේ. මේසයක් මත ඇති කරන ඔන්න දැන් මේසෙ තියෙනවා. මේසෙ මත වස්තුවක් තියෙනවා. රයිට්. එක් ළමයෙක් එක් දිශාවට නිව්ටන් 5ක බලයකින් තල්ලු කරනවා. එතකොට එක ළමයෙක් නිව්ටන් 5ක
බලයකින් තල්ලු කරනවා දැන් පුතේ මෙහෙමයි ඔන්න දැන් බලන්න දැන් හරිනම් හරිද දැන් මටත් ඔන්න ඒ පොඩ්ඩක් මෙව වුණා හරිනම් පුතේ දැන් අපි දැන් මේක මෙහෙම තියෙනවානේ නේද හරිනම් අර මුලින් පාඩම මුලින්ම කිව්වේනේ අර බලයක් සලකුණු කරනකොට දැන් හරිනම් දැන් මේක නිව්ටන් මෙතන නිව්ටන් 20 නම් මේ දිගට සමාන මේ වගේ ඩබල් දුරක් තියෙනවනේ මේ පැත්ත හරිනම් රයිට් හරියට කරනවා නම් අන්න එහෙමයි රයිට් ඇයි නේද මේ ඊතලෙ දිගින් නිරූපණය කරනවානේ විශාලත්වය මේ ඊතලෙ දිගින් නිරූපණය කරන්නේ බලයේ විශාලත්වය රයිට් එතකොට තමයි මම මෙතන නිව්ටන් 20ක් මෙතන මේ සලකුණු කරා නම් මේ දිග වගේ ඩබල් වෙන්න ඕනේ මනම් මෙතන මේක නිව්ටන් 40යි රයිට් ඔබේ මේ විදිහටම අපි ඇඳුවොත් එහෙම හරියට ඇඳුවොත් එහෙම හරි එක ළමෙක් නිව්ටන් 5කින් තල්ලු කරනවා ඔන්න යොදන බලය යොදන දිශා ඊතලෙන් ලකුණු කරානේ රයිට් ඊළඟට කියනවා අතර තවත් ළමයේ කෙම වස්තුව ඒ දිශාවටම නිව්ටන් 7ක බලයක නදිනවා ඒ කියන්නේ නිව්ටන් 7ක් يعني මීට වඩා පොඩ්ඩක් දිග වෙන්න ඕන රයිට් නිව්ටන් 7ක් හරිද ඒ කියන්නේ මේක සෙන්ටිමීටර 5යි නම් මේක සෙන්ටිමීටර 7ක්වත් වෙන්න ඕනේ ඒ දිශාවටම නදිනවා නිව්ටන් කීයද 7යි රයිට් නිව්ටන් 7යි හරිද රයිට් එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලය එතන මොකද වෙන්නේ? එතන වස්තුව මත ඇති කෙරෙන වස්තුව මත ඇති කෙරෙන සම්ප්‍රයුක්ත බලය right සම්ප්‍රයුක්ත බලය සමානයි එකම දිශාවටයි තියෙන්නේ එකම දිශාවට ඒකෙන් ද පුතේ නිව්ටන් 5යි නිව්ටන් 7යි නේද එතකොට නිව්ටන් 12යි බලයේ යෙදූ දිශාවට එකම දිශාවටයි right බලයේ යෙදූ දිශාව හරි ඔච්චරයි ඔව් චෝයේ වස්තු මත ඇති කියන සම්ප්‍රයුක්ත බලය කියන එකට සම්ප්‍රයුක්ත බලය කියලා විතරක් කියෙදි පොත හරිද? ඔව් ඒක ගැටලුවක් නෑ. හරි. හරි. සම්ප්‍රයුක්ත බලය කියලා කිව්වත් කමක් නෑ. ඉතින් මෙහෙම ලිව්වත් තවත් හොඳයි. නැත්නම් අරක ලිව්වා කියලාත් අවුලක් නෑ. ඉතින් බලන කෙනාට තේරෙන මොකද්ද කියලා නේ. සම්ප්‍රයුක්ත බලය. හරි. හරි නේද? හරි. ඔන්න එතකොට අද ඉඳන්වත් ඉගෙන ගන්න ඔය වගේ එකක් අඳිනකොට මං කියුවේ අර බලයක රූපික ලක්ෂණ නිරූපණය කිරීමනේ පරිමාණයට පොඩ්ඩක් නේ මේක අඩිරෝල දෙල හරියට අඳින්න ඕනේ නැහැ දර වශයෙන් නේ මෙතන නිව්ටන් 20යි නම් මේ වගේ ඩබල් දිගක් තියෙන ඕනේ මෙතන රයිට් එතන මෙතන නිව්ටන් 5යි නම් පුතේ ඔයාලා මෙතන මේක මීට වඩා කොටට අදින්න හොඳ නැහැ මීට වඩා කොටට අදින්න බෑ ඒක පොඩ්ඩක් වැඩියෙන් තියන්න හරි රයිට් හරි ඔන්න දැන් අපි දැන් ගෙන ගන්නවා विरुद्ध दिशा वंड क्रियाकरण एकरेखीय बलयानि संप्रयुक्ते राइट दैन मे तियेन्ने एकम दिशावट अपि इगेन गत्ते दैन विरुद्ध दिशा वंड मे खब अदिन सीन एकयि तियेन्ने मम ओयाट कलिन उत्तर किव्वा हरि एतकोट पुते एकेत ओयाला तियेन परीक्षणयक् करन्न हरिद एक ऐविल्ला 157 ඉන්නේ පිටුවේ තියෙන්නේ රයිට් ඒකේ මොකද කරන්නේ ඒකෙත් කරන්නේ ට්‍රොලියක් ගන්නවා රයිට් කියන්නේ මේසයක් තියෙනවා මේසෙ මත තියෙනවා ට්‍රොලියක් තියෙනවා හරි ට්‍රොලියක් තියෙනවා ඊට පස්සේ මේ දෙපැත්තේ තියෙනවා සුමට කප්පි කියන්නේ ඝර්ෂණය ඉතාමත්ම අඩුයි නේ ඝර්ෂණ ඉතාමත්ම අඩුයි නේ හරි ඊට පස්සේ මොකද කරන්නේ මේ දෙපැත්තේම මේ වගේ ලණුවක් දාලා මෙතන මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙනවා 1 නිව්ටන් දුනු තරාදියක් රයිට් හරි මේ පැත්තට සම්බන්ධ කරලා තියෙනවා තව නිව්ටන් දුනු තරාදියක්
හරි රයිට් මම ඔන්න මේසෙ තියෙනවා දැන් ඔන්න ඈ ඔන්න දුස මේසයක් නේ රයිට් දැන් මෙතන පුතේ දැන් මෙහෙමයි නේ දැන් ඔන්න බල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ දෙපැත්තට නේ දැන් මෙහෙන් අදිනවානේ ඒ කියන්නේ මෙතන මේ පැත්තට මේ දිශාවට මෙතනින් බලේ මේ දිශාවට රයිට් කියන වස්තු මත දෙපැත්තට තමයි දැන් බලේ ක්‍රියාත්මක කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි දැන් බලේ ක්‍රියාත්මක වෙන්නේ හැබැයි දෙකම ඒක රේඛීය නේ එකම රේඛාවනේ තියෙන්නේ එකම අක්ෂයේ තියෙන්නේ මෙහෙම ගත්තොත් එහෙම එකම අක්ෂයේ තියෙන්නේ රයිට් අපි සලකන්න මුතේ මෙතන මෙතන මේ කොටස තමයි සලකන්නේ රයිට් ඒ කියන්නේ වස්තුව මත බලය ඇති කරන දිශාව නේද දැන් මෙහෙම ගත්තොත් එහෙම මේක මෙහෙම ගත්තොත් එහෙම පුතේ මේකත් පහළට මේකත් පහළට ඒක නෙමෙයි මේ කියන්නේ මෙතනයි ආ වස්තුව මත ඇති කරන බලය රයිට් වස්තුව මත ඇති කරන ප්‍රතිවිරුද්ධ බලය මේක මේ දිහාවට මේක මේ දිහාවට රයිට් අපි නිකන් දිශාවක් සලකනු කරොත් එහෙම උතුර කියලා හරි හරි උතුර කියලා සැලකුවොත් එහෙම රයිට් එතකොට දැන් මේමය මේ දුරුතරාදීන් අපි අදිනවා නිව්ටන් අපි මුලින්ම දෙනවා නිව්ටන් 10ක බලයක් මේකෙත් 10ක බලයක් දෙනවා චලනේනවද චලන වෙන්නේ නැහැ ඇයි ඒ දෙපැත්තෙම සමතුලිත බල ක්‍රියාත්මක කරනවා චලන වෙන්නේ නැහැ රයිට් එක පැත්තකට දෙනවා නිව්ටන් 20ක බලයක් අනිත් පැත්ත නිව්ටන් 10යි ඔන්න දැන් චලනය වෙනවා නේ දැන් චලනය වෙනවා මෙයා චලනය වෙන්නේ දැන් මේ දෙක එකතු වෙන්නේ නේ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට නේ තියෙන්නේ මුතේ ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්නේ රයිට් එතකොට ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන හින්දා දැන් මෙතනත් ඇත්තටම එකතු කිරීමක් තමයි වෙන්නේ එකතු කරද්දී එතන එනවා ඍණාගය රයිට් හරි ඒක මෙහිමයි ඉන්නේ එතකොට දැන් මේකේ සම්ප්‍රයුක්තාගය රයිට් ඒකේ සම්ප්‍රයුක්ත බලය එතනත් මොකද වෙන්න ඕන එතනත් එකතු වීමක් තමයි සිද්ධ වෙන්නේ රයිට් මෙතන නිව්ටන් 20යි හැබැයි මේක මෙහෙම එකතු කරන්නේ නැහැ මොකද මේක ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්නේ රයිට් එකින්ද ධන හැබැයි අගේ ඍණ ඍණ කියලා එකකින් අදහස් කරන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙනවා කියන එක අන්න නිව්ටන් 10 හරි එකෙන් ඇත්තර මෙතන ඍණ තමයි තියෙන්නේ නේ රයිට් ඒ කියන්නේ නිව්ටන් 20න් ඍණ 10ක් ඒ කියන්නේ නිව්ටන් 10ක් නිව්ටන් 10ක් තමයි මේකේ සම්ප්‍රයුක්ත බලය දිශාව එතකොට දිශාව මොකද්ද එතකොට පුතේ දැන් මෙතන දැන් ඔයාලගේ පොතේ දිශාවක් සලකුණු කරලා නැහැ හරි හොඳට බලන්න ඔයාලගේ පොතේ දිශාවක් සලකුණු කරලා නැහැ. දැන් අඩුමතරමේ අන්න ඒ වගේ දිශාවක් සලකුණු කරලා නැත්තම් මෙතන උතුර කියලා සලකුණු කරලා නැත්තම් මෙතන අඩුමතරමේ ලියන්න වැඩි බලය ඇති දිශාවට. රයිට්? මොකද්ද? වැඩි බලය යෙදී ඇති දිශාවට. වැඩි බලය යෙදී ඇති දිශාවට. රයිට් හැබැයි මෙතන උතුර කියලා හරි මොනවාගේ ටිකක් ඉංගියක් දීලා තිබුණොත් එහම ඊතලයක් ගහලා උතුර කියලා තිබුණොත් එහෙම එහෙමනම් මේක බස්නාහිර නේ එතකොට දිශාව මොකද්ද බස්නාහිර දෙසට හරි පැහැදිලිද තේරෙනවද ඔව් සර් ආ රයිට් එතකොට ඔයාලා මේක දීලා තියෙනවා ඔයාලගේ මම ටූට් එකේ ඔකත් දීලා තියෙනවා නේ මෙන්න මේක රයිට් එතකොට මෙතන අපි මේකේ තියෙන විදිහට පොඩ්ඩක් බලමුකෝ රයිට් රූපයේ පරිදි මේසේ මත ට්‍රොලිය තබා එහි දෙපසට නූල් දෙකක් සවි කර නූල්වල අනෙක් කෙළ සොහොට කප්පි මතින් යවයි ඒ ටික දන්නවනේ රයිට් එතන පුතේ මුලින්ම නේ මුලින්ම දුනුතරාදී දෙකටම නිව්ටන් 4ක බල දෙකක් යොදා ට්‍රොලියේ චලිතය පිළිබඳ නිරීක්ෂණ සටහන් කරගන්න. මුලින්ම නිව්ටන් 4ක බලයක් යොදනවා. වැඩේ වෙනවද? වෙන්නේ නැහැ. ඒ කියන්නේ පළමු අවස්ථාව නිව්ටන් 4ක බලයක් දෙපැත්තෙම යොදනවා. ච
චලනය වෙන්නේ නැහැ නේ. එතකොට නිරීක්ෂණය මොකද්ද? ට්‍රොලිය චලනය නොවේ. රයිට්? පළමු අවස්ථාවේ නිරීක්ෂණය ට්‍රොලිය චලනය නොවේ. අයියේ වස්තු මත සමතුලිත බලයක් ක්‍රියාත්මක වෙන හින්දා. රයිට්? ට්‍රොලිය චලනය නොවේ. ඔන්න වරන්න තුල ලියන්න වස්තුව මත සමතුලිත බල ක්‍රියාත්මක වීම නිසා රයිට් දෙවන අවස්ථාව මොකද කියන්නේ A දුණු තරාදියට නිව්ටන් 4ක බලයක්ද B දුණු තරාදියට නිව්ටන් 6ක බලයද යොදා ට්‍රොලියේ චලිතය පිළිබඳ නිරීක්ෂණ සටහන් කරනවා එකකට 4යි පුතේ අනිත් එකට 6යි. දැන් මොකද වෙන්නේ නිරීක්ෂණය? නිරීක්ෂණය වැඩි බරක් දාලා තියෙන කොහටද B. නේද B. ඒතකොට එහෙනම් නිරීක්ෂණය ලියන්න දෙවන අවස්ථාවේ නිරීක්ෂණය ලියන්න ට්‍රොලිය B තරාදිය ඇති. රයිට්? ට්‍රොලිය B තරාදිය ඇති. දිශාවට චලනය වේ. ට්‍රොලිය බී තරාදිය ඇති දිශාවට චලනය වේ. තරපති දිශාව කියලා කියන්නේ ඇත්තම මේ මේ මෙතන නේද සුමට කප්පියේ තියෙන තැන. ඔක මෙහෙම ලිව්වනම් හරි වඩා. නැත්තම් හිතයි කට්ටිය මෙහෙම හිතයි නේ. දැන් එහෙම කිව්වම හිතයි නේද? එතකොට බී දුණු තරාදිය තියෙන්නේ මෙතන. මෙතන ට්‍රොලිය තියෙන්නේ. ආ එහෙම වැළුවොත් දිශාව මේ මෙහෙම. එතකොට හිතයි මෙහෙම එනවාද කියලා. එහෙම එන්නේ නැහැ නේ. ඒක අදහස් කරේ ඇත්තටම බී දුණු තරාදි තියෙන පැත්තේ නේ මේ පැත්තේ මේ සුමට කප්පේ නේ රයිට් අන්න එතකොට ඒ දිශාව මෙන්න මේ දිශාවට තමයි චලනය වෙන්නේ නේ රයිට් ඒකයි ඒ රයිට් ඊට නිරීක්ෂණය ට්‍රොලිය ඒක තේරුම් ගන්න පුළුවන් නේ රයිට් තුන්වෙනි අවස්ථාව මොකද්ද ඒක නිරීක්ෂණය දෙවෙනි අවස්ථාවේ නිරීක්ෂණය පොඩ්ඩක් කියන්න එතන ලියන්නකෝ දෙවෙනි අවස්ථාවේ නිරීක්ෂණය ට්‍රොලිය මෙහෙම ලියන්න ට්‍රොලිය වැඩි බලයක් යෙදී ඇති දිශාවට රයිට් එහෙම ලියන්නකෝ ට්‍රොලිය වැඩි බලයක් යෙදී ඇති දිශාවට චලනය වේ එතකොට ඔන්න අවුලක් නෑ රයිට් ට්‍රොලිය වැඩි බලයක් යෙදී ඇති දිශාවට චලනය වේ. හරි. පුතේ දැන් මෙහෙමනේ මෙතනනේ. දැන් මෙතන ස්කන්ධය. අපි මේක තරාදිය මෙහෙට අදිනකොට මෙතන නිව්ටන් 10 කියන්නේ මෙතන නිව්ටන් 10යි නේ. ඕක හැටියට තියෙන නිව්ටන් 6නේ නේද ඕක හැටියට තියෙන නිව්ටන් 6 එමුනා මෙන්න මෙතන තමයි නිව්ටන් 6 ඕක හැටියට මේ පැත්තේ තියෙන නිව්ටන් 4 එමුනා මෙතන නිව්ටන් 4 නේ එතකොට ඕන වැඩි බලයේ තියෙන දිශාවට තමයි චලනය වෙන්නේ නේ රයිට් එතකොට ඕන මෙතන අපි සම්ප්‍රයුක්ත බලයත් අපිට ගන්න පුළුවන් 6යි බලමු ඊළඟ අවස්ථාව මොකක්ද තියෙන්නේ කියලා ඊළඟට කියනවා ඒ දුරු තරාදියේ නිව්ටන් 6ක බලයක්ද බී දුරු තරාදියේ නිව්ටන් 6ක බලයක්ද යොදා ට්‍රොලියේ චලිතය පිළිබඳව ආයෙත් මොකද වෙන්නේ දෙපැත්ත සමානයි නේ චලනය නොවේ රයිට් තේවන අවස්ථාවේදී ට්‍රොලිය චලනය නොවේ හරි රයිට් හරිද රයිට් එතකොට එතන සම්ප්‍රයුක්ත බලය නේ දැන් මේ ක්‍රියාකාරකමේ සම්ප්‍රයුක්ත බලය පුතේ දැන් මෙතන මේ ඉඩ තියෙනවානේ රයිට් ඒ කියන්නේ දෙවන අවස්ථාවේදී තමයි ට්‍රොලිය චලනය වෙන්නේ හරි එතකොට දෙවෙනි අවස්ථාවට අදාළ සම්ප්‍රයුක්ත බලය මම මේ දැන් බෝඩ් එකේ ඇඳලා තියෙනවා ඒක ලියා ගන්නකො
वाले रूपे मैंने मिथन साला कुड़ कर गांड न्यूटन हाथर न्यूटन हायर मैंने मिथन की तल गाला ए तो कुछ में एक बी හරිද හරිනේ රයිට් එතකොට ඒකත් හරි එතකොට ඔන්න ඔයාලට තියෙන ආයි පොඩි අභ්‍යාසයක් කරන්න තියෙනවා පළ පොතේ 9 2 අභ්‍යාස කරන්න රයිට් ඊට කලින් මෙන්න මේකෙත් සම්ප්‍රයුක්ත බලය හොයලින් මේ කාරකේ දෙපැත්තට බල දෙකක් ක්‍රියාත්මක වෙනවා රයිට් මේ කාරක මත ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්ත බලය මේ ටියුට් එකේම කරන්න බලන්න संप्रयुक्त හයිසියයි 800යි නේ හයිසියයි 800යි රයිට් මෙතන රයිට් සම්ප්‍රයුක්ත බලය ඔන්න මෙතන 600යි අපි වැඩි බලය දාමුකෝ ඉස්සල්ලා ධනාගේ පැත්තට රයිට් 800යි ඔන්න 600යි හරි 800යි ඒතර ඍණ නේද මෙතන ඍණ 600යි ඒතර කීයද පුතේ එන්නේ නිව්ටන් 200යි නේ නිව්ටන් දෙසියයක සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා නේ. ඒතකොට වැඩි බලයේ එදී ඇති දිශාවට තමයි සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙන්නේ. රයිට්? හරි නේද? රයිට්. දැන් 9 2 අභ්‍යාස කරන්න පොතේ 9 2 අභ්‍යාස
इवर काटे पड़ी इंडिकेशन का देना हरने मरद बलम दिखा पलवी पलवी तीरस्थल तबाइति पेटिया लमन दिदल तलुकी सदा युद्ध बल पात रूपे दिन पेटिया तीन अभी लमन दिखा न्यूटन पहाड़ों को बल दिशा नाम दिशा न्यूटन हक बल पहाड़े मेट को पहाड़ा कोटवे वस्तु मत थेपी मकान दिना दिपेनी दिन्न दिपेन वस्तु मत थेपी मकान तलू की मकान संप्रयुक्त बाले समानाय न्यूटन पहलव मुली आगे वैडी न्यूटन पहलव इट पास धन එතකොට ප්‍රතිවිරුද්ධ දිශාවට නේ ප්‍රතිවිරුද්ධ දිශාවට right මෙයත් මෙහෙට මෙයත් මෙහෙට නේද right ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි දැන් මේ දෙන්න තල්ලු කරගන්න right එතකොට මෙතන අගය ඍණ වෙනවා ඍණ 11 right එතකොට මේකේ සම්ප්‍රයුක්ත අගය කියද පුතේ 15n අඩු කිරීම 11n एक हतराई एन दिया चलने वेनवा कोई पे चलने वैडी बले यदि यदि दिशा एक सॉरी इतना पूते दिया चलने वेन्ने बड़ी पॉइंट करते राइट दिया मे पे तालुक न्यूटन पहाड़ को बल आती मैं अन पे न्यूटन को बल आती वस्तु चलने वेन्ने कोई पे द වැඩි බලයේ යෙදී ඇති දිශාවට නේද වැඩි බලයේ යෙදී ඇති දිශාවට තමයි චලනය වෙන්නේ නේ වැඩි බලයේ යෙදී ඇති දිශාවට right වැඩි බලය යෙදී ඇති දිශාවට ඒ කියන්නේ මේ වස්තුවේ සම්ප්‍රයුක්ත බලයේ තියෙන කොහටද පුතේ මෙන්න මේ පැත්තරනේ මේ දිහාවට නිව්ටන් 4ක බලය කියන්නේ मेसियाक मत तबाया वस्तु मेसियाक मत तबाया वस्तु मेसियाक मत उन्होंने मेसी मेसी मेसियाक मत तबाया वस्तु कट बटहीर दिशा न्यूटन दल आखिया बटहीर दिश बटहीर दिशावट न्यूटन दहाया उतर के सलका बटहीर बटहीर दिशावट न्यूटन दहा बल राइट बटहीर दिशा न्यूटन दहाय बल क्रियात्मक अनिपत्ते नगनीर दिशावट बटहीर दिशा न्यूटन दहाय बल मे बटेर दिशा न्यूटन पहाक बलेकि वस्तु अदी अदी अनो मुका अदी अनो कि
ඒ වස්තුවේ සම්ප්‍රයුක්ත නේද right සම්ප්‍රයුක්ත බලය ඒ කියන්නේ මේ පැත්තට ඇදී යනවලු දැන් මේ පැතුණුත් බලයක් යෙදෙනවා ඒ බලය කීයද x ඒක අපි අගේ දන්නේ නැහැ මේ අගේ x ඒක අපි දන්නේ නැහැ හරි right එතකොට පුතේ සමීකරණේ මොකද සම්ප්‍රයුක්ත බලය සමානයි සම්ප්‍රයුක්ත බලය සමානයි මොකද්ද බටහිර දිහාවට ඇදිලා යනවලු පුතේ ඒ කියන්නේ වැඩි බලය මෙන්න මේ පැත්තෙන් එන්නේ නේ right ඒ කියන්නේ 10n ධන ඍණ x හරි එතකොට සම්ප්‍රයුක්ත බලය දීලා තියෙනවා නිව්ටන් 5යි right නිව්ටන් 5යි හරි එතකොට මෙතන 10 ඍණ x අඩු කිරීම 5 නිව්ටන් නේ ඒ කියන්නේ x ලාගේ කියද පුතේ නිව්ටන් 5යි x ලාගේ නිව්ටන් 5යි කියන්නේ මෙතන 5 මෙතන 5ක් යෙදෙනකොට මෙතන 10ක් තියෙනවා නිව්ටන් 5ක සම්ප්‍රයුක්තයක් මේ දිශාවට තියෙනවා නේ right එතකොට x ලාගේ 5යි නිව්ටන් නේ හරි නේද තේරුණා නේද ඒක x බලයේ විශාලත්වය 5 නිව්ටන් right ඊළඟ බලන්න ඊළඟ දැන් අපි කියන ගන්නේ මොකද්ද සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය right දැන් අපි කියන ගන්නේ සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය right කත් ඔය වගේම තමයි සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය right ඒ කියන්නේ මේකෙත් තියෙනවා එකම දිශාවකට සමාන්තර බල යෙදෙන අවස්ථාවක් තියෙනවා ප්‍රතිවිරුද්ධ දිශාවකට සමාන්තර බල යෙදෙන අවස්ථාවක් තියෙනවා අර විදිහම තමයි ඒ විදිහමයි right ඒතර වස්තුවක් තියෙනවා ඔහොම එතකොට අතන තනි බලයක් නෙවෙයි බල දෙකක් නේද බල දෙකක් ඔන්න බල දෙකක් හරි බල දෙකක් එතකොට මෙතනත් අපි ගත්තොත් මෙතන නිව්ටන් 10යි මෙතන නිව්ටන් 5යි නම් මේ වස්තුවේ සම්ප්‍රයුක්තය වෙන්නේ කීයද මේ වස්තුවේ සම්ප්‍රයුක්තය සමානයි එකම දිශාවට නේ මේ බල දෙකම තියෙන එකම දිශාවට මේ තියෙන්නේ එතකොට මේ මේ සමාන්තර බල එකම දිශාවට ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තමයි මම මේ අරන් තියෙන්නේ එතකොට මේ දෙක එකතුව right 10යි n 15යි ඒ කියන්නේ 35යි sorry 25යි right 25යි බලයේ යෙදෙන දිශාවට නේ right බලය යෙදෙන දිශාවට right බලයේ යෙදෙන දිශාවට එතකොට මේ ඇවිල්ලා එකම දිශාවට සමාන්තර බලය යෙදෙන අවස්ථාව හරි එතකොට ඕකෙම අනිත් පැත්ත يعني ප්‍රතිවිරුද්ධ ගත්තොත් එහෙම ඔන්න වස්තුවක් තියෙනවා හරි එතකොට දෙන්නේ කොන්න තල්ලු කරනවා මෙතන නිව්ටන් 10යි මෙතන නිව්ටන් 15යි තවත් දෙන්නේ මේ පැත්තට තල්ලු කරනවා right මේ පැත්තට නිව්ටන් 15යි මේ පැත්තට නිව්ටන් 30යි right එතකොට දැන් මේ වස්තුව කොහරද චලනය වෙන්නේ එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්තය ගත්තොත් එහෙම නේද මේ දෙකේ සම්ප්‍රයුක්තය ගත්තොත් එහෙම කීයද 25යි නිව්ටන් හරි එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්තය ගත්තොත් එහෙම 45යි නිව්ටන් හරි එතකොට දැන් මොකද වස්තුව චලනය වෙන්නේ? එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලය කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලය කියන්නේ පුතේ දැන් ඕක අපිට තනි ප්‍රකාශනයකින් ලියන්නත් පුළුවන්. right? ඕක අපිට තනි ප්‍රකාශනයකින් ලියන්නත් පුළුවන්. එතකොට ඒකේ සම්ප්‍රයුක්ත බලය අපි ගමුකෝ මේ අර පැත්ත ගමුකෝ වැඩි යගේ. right? ඒ කියන්නේ 15 m ධන
තිහයි එන් හරි ඔන්න එක සෙට් එක ධන ඍණ ඇතුලේ දහයයි එන් ඍණ පහළවයි එන් රයිට් කොහොම ගන්න පුළුවන් නේ අර මේ දෙක එකතු කරගත්තොත් එහෙම 25යි සෝරි 45යි එන් අර මේ දෙක එකතු කරගත්තොත් එහෙම 25යි එන් නේ එතකොට සම්ප්‍රයුක්තිය කියන පුතේ 20යි එන් 20යි එන් වැඩි බලය යෙදී ඇති දිශාවට නේ රයිට් වැඩි බලය යෙදී ඇති දිශාවට රයිට් ඔය විදිහ තමයි ලියන්න තියෙන්නේ පැහැදිලිද හරි එතකොට ඔයකත් මෙතන ඒකරේඛීය නොවන සමාන්තර බලවල සංප්‍රයුක්තය හරි එතනත් මම පරීක්ෂණයක් පොඩි එකක් දීලා තියෙනවා මේක පොතේ නෑ පුතේ මේ පරීක්ෂණේ පොතේ නැහැ හරි පොඩි ක්‍රියාකාරකමක් දීලා තියෙනවා ඉස්සල බලන්න මේක කියවලා වල තේරෙනවද කියලා තනියම නිකන් කියවලා බලන්නකො තේරෙනවද කියලා ටියුට් එක දිනවනේ හැම ඔබේ බලන්න ඉස්සල කියවලා බලන්න හරිද රයිට් අපි බලමු එතකොට මෙහෙමයි මෙතන කරලා තියෙන්නේ මේ වගේ ට්‍රොලියක් තියෙනවා හරි ඊට පස්සේ මේ වගේ මේසෙක සුමට කප්පි තුනක් සම්බන්ධ කරලා තියෙනවා හරි එතකොට තන්තු තුනක් රයිට් තන්තු තුනක් සුමට කප්පි තුනක් මතින් යවලා පහළට එල්ලෙන සලස්සලා තියෙනවා ඒ කෙළවර තියෙන පොඩි වාජනයක් රයිට් කෙළවර පොඩි වාජනයක් තියෙනවා එතකොට මෙතන කියනවා මොකද්ද මෙතන කියනවා කාසි දානෝ රයිට් දැන් මැදින් නැති කප්පියෙන් මතින් යන තන්තුවට එල්ලූ වාජනේ කාසි එකින් එක දමමින් ලී කුට්ටියේ යන්තමින් චලිත වීම ආරම්භ වන අවස්ථාව සොයා ගන්න. ඔව්. එතකොට පුතේ දැන් මෙහෙමයි. දැන් මේ දෙපැත්තේ රයිට් T5 සහ T7. හරි? දැන් මේ වාජනවලට අපි කාසි දානවා. හරි? දෙපැත්තම කාසි දානවා කාසි දාලා මේක යන්තමින් සෙලවෙන අවස්ථාව ඒ කියන්නේ යන්තමින් සෙලවෙන අවස්ථාව කියලා කියන්නේ අර
सीमाकारी घर्षण बलेट अवस्था राइट सीमाकारी घर्षण बलेट अवस्था कि अंतिम हेले विन अन्न ए मोते तीन काशी टीक तीन दिपत्तिम राइट दिपत्तिम तीन काशी टीक तीन अभी काशी विशिपाह केला राइट काशी विशिपाह ए काशी विशिपाह मेरगन दिपैत दिपैत तीन अरगन मेद कम मेद मेद तीन दाल बन दम इकम रिसार्ट इकम रिसार्ट अरे दिपत्तिम अदेन एक संप्रयुक्त बलय थानी थांतुवकिन क्रियात्मक वेनवा एका एकिया राइट हरि मेतन बलम अपि फलमु तांतु काशी गणन अपि काशी दामु मेतेंद 20ක් කියලා राइट काशी 20ක් දානවා හරි එතකොට काशी වල ස්කන්ධය ग्राम හරි ग्राम වලින් දීලා තියෙන අපි තුමු ग्राम 100ක් කියලා ग्राम 100ක් දාගන්න මෙතන 20යි ग्राम 100යි එතකොට काशी වල බර පුතේ මේක काशी වල බර කියන්නේ නිව්ටන් අගය ගන්න ඕනේ හරි එතකොට ස්කන්ධය දීලා තියෙනවා ग्राम 100යි කියන කෙන පුතේ කියද කිලෝග්‍රෑම් දශම 1යි නේ කිලෝග්‍රෑම් දශම 1යි රයිට් ग्राम 100ක් කියන්නේ කිලෝග්‍රෑම් දශම 1යි එතකොට ඒක නිව්ටන් කරන්න නම් 10ෙන් වැඩි කරන්න ඕනේ කියන්නේ දශම 1 වැඩි කිරීම 10 කියන පුතේ ආයෙත් 1යි නේ ඒ කියන්නේ නිව්ටන් 1යි හරි කාසියල බර කියද නිව්ටන් 1යි හරි කාසියල බර නිව්ටන් 1යි ඒ කියන්නේ T5 වලාගේ කියද නිව්ටන් 1යි රයිට් නිව්ටන් 1යි හරි දෙවනි තන්තුව අපි දාමුකෝ කාසි 40ක් දාමුකෝ සල්ලි තියෙන අපිට වෙන්න දෙයක් නැහැ රයිට් කාසි ඕන තරම් තියෙන අවුලක් නැහැ දෙවෙනි තන්තර දාන කාසි 40. එතකොට කාසි වල ස්කන්ධය ග්‍රෑම් 200යි. රයිට්? එතන ලියාගන්න ග්‍රෑම් 200යි. එතකොට කාසි වල බර ඒ කියන්නේ දශම 2යිනේ. දශම 2 වැඩි කරන්න ඕන 10යිනේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් කරලා ඒක 10ෙන් වැඩි කරන්න ඕන. ඒකයි දශම 2යි කියලා කියන්නේ කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් දශම 2 වැඩි කිරීම 10 කියන්නේ දෙකයි නිව්ටන් රයිට් එතකොට කාසිය වල බර මෙතන නිව්ටන් 2යි T6 ලාගේ එතකොට නිව්ටන් 2යි රයිට් T6 ලාගේ නිව්ටන් 2යි තුන්වෙනි තන්තුව ඒකටත් අපි දානවා අපි දාමු කාසි 30ක් දාමු කාසි 30ක් රයිට් කාසි 30ක් එතකොට ඒක ස්කන්ධය කීයද අපි ඉස්සෙල්ලා කීයද පුතේ දැම්ම 20ද මේ මෙතන කීයද දැම්ම මෙතන කාසි කීයද දැම්ම 20 කීයද 20ක් ආ 20ක් ආ 20ක් නම් 20ක් අපි ගත්තේ දශම 1ක් කියලානේ මෙතෙන්ද අපි ගමුකෝ කාසි 30ක් නේද 30 එතකොට 30ක් නම් මෙතන දශම කීයද 1.5යි නේද 1.5යි රයිට් 1.5යි ඒ කියන්නේ ග්‍රෑම් 150යි නේ ග්‍රෑම් 150යි රයිට් මෙතන ග්‍රෑම් 150යි එතකොට මෙතන නිව්ටන් අගය වෙන්න ඕනේ කීයද 1.5යි රයිට් මෙතන නිව්ටන් අගය 1.5. ඒ කියන්නේ T7 වල අගය 1.5 නිව්ටන්. රයිට්. තව තනි තන්තු ආන්න දැන් කාසි ටික ඔක්කොම එකතු දාන්න මෙතන. තනි තන්තු වල දාන්න කාසි ලොක්කෝගෙම එකතුව. 20යි 40යි 30යි නේද? 60යි 90යි නේ ඔක්කොම 90යි. කාසි ලොක්කෝම ස්කන්ධ එකතු කරන්න. ස්කන්ධයකට කරන්න ඊට පස්සේ මෙතනත් නිව්ටන් බර ඔක්කොගේම බර ගන්න මේ ටික ඔක්කොගේම එකතු ගන්න මෙතන හරි ඒ කියන්නේ අන්තිමට මොකද වෙන්නේ තනි තන්තු කියන්නේ T සමානයි T5
T6 and T7 नले एकतुवन, नहीं? तो उन मेरी तानितान तो तमाय संप्रयुक्त बाल है, अरे? और यातिंग, right? तो लेकिन तमाय मेदी लती हैं। मेदी लबुनो आगे अंदर से होंदी निरीक्षण कर ले बीटे तो पेनी यानि, पुत्र में तन हादागान ना T समान आए, T5 दाना है, में तन समान अनिवे दाना, right? दाना, T6 दाना මෙතන ධන ලකුණ මෙතනත් ධන ලකුණ හදා ගන්න. එතකොට ඒකේ සම්පෘක්ත බලයට සමාන වෙනවා නේ? සම්පෘක්ත බලයට සමානයි. හරි? Right. හරි. එතකොට අර විදිහම තමයි මෙතන ඔන්න දැන් මම මෙතන ගාන හදලා දීලා තියෙනවා නේ? මම බෝඩ් එකෙත් හදුවානේ. Right. මෙන්න මේ ටික කරන්න බලන්න මේ අභ්‍යාස ටික දැන් හදන්න. Do you will have to go into the match? Check about the done.